සන්ධ්‍යාවක්. අද ආරම්භ කරන්නේ මේ සූදානම් වෙන්නේ අනාගතය අපේ අතේ වැඩසටහන. අපේ රටේ දේශපාලන ඉතිහාසය දිහා හැරිලා බලපුවම කවදාකවත් තිබුණේ මේ දේශපාලකින්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක්. අපිට සලකනවා නම් විශේෂයෙන් ජනතාවත් එක්ක සුහදශීලීව හැසිරෙනවා නම් ජනතාව වෙනුවෙන් ඍජුව පෙනී සිටිනවා නම් ඔහුට හෝ ඇයට ඡන්දය ප්‍රකාශ කිරීම අපි සිදු කළා. නමුත් පසුගිය විසුරුව හරිනු ලැබූ හත්වන පාර්ලිමේන්තුව දෙස හැරී බැලීමේදී ජනතාව විදියට සාමාන්‍ය ජනතාවට දේශපාලඥයා සහ දේශපාලන ශාස්ත්‍රය අපි සාමාන්‍ය වචනින් කිව්වොත් තිත්ත වීමක් සිද්ධ වුණා. දේශපාලඥයා ගැන කලකිරීමක් සිද්ධ වුණා. මොකද මැතිවරණ කාලයේදී අපිව හොයාගෙන එන දේශපාලඥයා මැතිවරණය ජයග්‍රහණය කරලා අපේම ඡන්දෙන් ජයග්‍රහණය කරලා බලයට පත් වුණාට පස්සේ අපි ගැන මතකත් නැහැ. අපි වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ කියන කාරණයක් මතක නැහැ. ජනතාවගෙන් නේද අපි මේ බලයට පත් වුණේ කියන කාරණයක් ඕන් අමතක කරලා දාලා තිබෙනවා. කොහොම නමුත් පත් වෙනට නියමිත තෝරාපත් කර ගැනීමට නියමිත ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවට සුදුසුන් තෝරා ගන්නේ කොහොමද? සුපිරිසිදු ප්‍රතිභාපූර්ණ දේශපාලඥයින් අපි තෝරා ගන්නේ කොහොමද කියන කාරණය අදත් සුව බලන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අද දවසේදී අපගේ වැඩසටහන සඳහා අප තරුණ ජවය නියෝජනය කරන නියෝජිතින් දෙදෙනෙකු සහභාගී කරවා ගත්තා. එකයි හඳුන්වා දෙන්නයි මේ සූදානම. ඔහු ගැන කෙටියෙන් ඉක්තමත් ඉක්මනින් හඳුන්වා දෙනවා නම් ඔබ දන්නවා ඔසී අබේ ගුණසේකරයන්න් ඔහුගේ පුත් අසංග අබේ ගුණසේකර අයිබුවන් පිළිගන්නවා. ඔහු වසර 10ක් රාජ්‍ය සේවයේ හිටියා. ඒ වගේම ලෝකයේ පිළිකත් විශ්වවිද්‍යාලවලින් ඔහු උපාධිධාරී විදිහට උපාධිය ලබාගෙන තිබෙනවා. ඒ අතර වාරයේ අපගේ අනෙක් ආරාධිතයා අපි හඳුන්වා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඔහු පැමිණෙන්නේ දෙහිඅත්ත කණ්ඩයේ සිට ග්‍රාමීය පරිසරයකින් ඔහු එනවා. නමුත් අපිට දක්නට ලැබෙන දෙයක් තමයි ඔහු ගැන කතා කිරීමේදී ඔහු රට බේරා ගන්න තමන්ගේ ජීවිතය පරදුවට තබලා යුද බිමට යන රණවීරයෙක්. ඔහු ඒ යුද බිමට යන අතර වාරයේදී ඔහු යන්නේ තමන්ගේ එකම සහෝදරයා සමග. ඒකම සහෝදරයා යුද බිමේදී ජීවිතය හමාර කරද්දී රට වෙනුවෙන් කැප කරද්දී ඔහු නොබියව නොසැලී ඉදිරියට යනවා. ඔහු වයිකේ ගාමිණී මහතා අයිබුවන්. අපි ආරම්භ කරන්නේ සූදානම් වෙන්නේ අද දිනේදී අනාගතයේ අපේ අතේ වැඩසටහන. දේශපාලනයට තරුණ නියෝජනය ලැබෙනවා අඩුයි. දැන් පසුගිය පාර්ලිමේන්තුව ගැන කතා බහ කිරීමේදී විමසා බැලීමේදී හිටියා. නමුත් කිහිප දෙනෙක් තරුණ නියෝජනයේ සහිත. නමුත් ඔවුන්ගෙන් රටට ලැබෙන දායකත්වයක් අඩුයි. කොහොමද අපි තරුණ ජවය රට ඉදිරියට ගෙනෙන්න ඕන? ඔබතුමාට පළමුවෙන් මම ප්‍රශ්න යොමු කරනවා. ඉතින් ප්‍රථමයෙන්ම සියත නාලිකාවටත් නවීන් ගුණරත්න මැතිතුමාටත් මම ස්තුතිය පුද කරනවා. මේට ආරාධනා කළේ සියත නාලිකාවෙන් මෙතනට එන්න කියලා. ඒ වගේම මෙම වැඩපිළිවෙල මම හිතන්නේ විශිෂ්ට වැඩපිළිවෙලක්. මේ සුපිරිදු ප්‍රතිභාපූර්ණ අපේක්ෂකයන් සඳහා වූ මෙහෙයුම මේකේ යම් කිසි පුද්ගලයෙක් මාව මේකට යෝජනා කළා. ඉන්පසු තමයි මම මෙතනට කැඳවුවේ. ඉතින් ඒ උදවිය මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය රට තුළ තිබෙන ශක්තිමත් කිරීමක් මේ ව්‍යාපාරයෙන් කරන්නේ. මොකද මහජනතාවට කැමති අපේක්ෂකයින් කෙලින්ම තෝරා ගැනීමට මහජනතාවට පුළුවන් වෙනවා. එහෙම නැතුව පක්ෂවලින්ටත් මේ උදවිය මම හිතන්නේ පක්ෂවලටත් මේක යොමු කරනවා. ප්‍රධාන පක්ෂ සියලු පක්ෂවලට යොමු කරනවා. ඉතින් මේක හොඳ දෙයක්. ඔබතුමිය ඇහුවේ තරුණයන්. තරුණයින් අනිවාර්යයෙන්ම රටක කොඳු නාරටිය වගේ. ඒකෙන්ද රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න තරුණයින්. දැන් යුද හමුදා මිතුමාගේ සොහිවුරත් නැතුණා කිව්ව යුද හමුදාව ඉඳලා යුද හමුදාවේ සටන් කරේ තරුණයින්. තරුණයින් ජීවිත පූජා කරේ තරුණයින්ට මේ රට ඉදිරියට ගෙන යන්න. එහෙම නැතුව මේ 65 67 68 උදවියට මේක ගෙනියන්න නෙවෙයි. ඒකෙන්ද ඒගොල්ලෝගේ උපදෙස් අවශ්‍යයි. තරුණයින්ට එනවාට තරුණයින් තමයි මං හිතන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්න ඕනේ. තරුණයින් සුදුසුකම් ඇති තරුණයින් අධ්‍යාපන සුදුසුකමුත් සහිතව. මොකද යහපාලනය ගැන කතා කරනවා. යහපාලනයට අවශ්‍ය යහපත් පුරවැසීන් යහපත් නියෝජිතයින්. යහපත් නියෝජිතයින් නැතුව යහපාලනයක් ගැන කතා කරන්න බෑ. ඒකයි මගේ අදහස. ඔව් ඔබතුමාටත් යොමු කරනවා මේ ප්‍රශ්නෙම. කොහොමද අපි තරුණ ජවය රට ඉදිරියට ගේන්නේ? ඇත්තටම තරුණයා කිව්වම නිකන් වාචික විතරක් එයාගේ හැකියාව තිබුණාට මදි. ක්‍රියාවෙන් හැමතැනම හැකියාව තියෙන්න ඕනේ.
ඊට පස්සේ තමයි මේ තරුණයා තමන්ගේ ගම ප්‍රදේශයේ විතරක් නෙමෙයි මේ රටට සියලුම අතින් ඔහුගේ දායකත්වය ලැබෙන්නේ. නැත්තම් ඌට නායකත්වයක් දීලා අනිත් වැඩ වෙන්නේ නැත්තම් එයාට කිසිම අවස්ථාවක දේශපාලනේ නෙමෙයි gedara පවුල් ජීවිතේ පවා ගෙනියන්න අපහසුතාවයකටපත් වෙනවා. ඒ නිසා රටට යංගිසි නායකයෙක් තෝරනවා නම් තමන්ගේ ප්‍රදේශයේ ඒ වගේ යම්කිසි දෙයක් අවබෝධ කරගන්න පුළුවන් සමාජයේ යම්කිසි වෙනසක් වෙනවා නම් ඒ හොයලා බලලා හොඳට විමර්ශනය කටයුතු කරලා ඒ වගේ මෙයාට ඉවසීමේ ශක්තිය තියෙනවද මෙයාට යම්කිසි මඩපහරක් වදිනවද ඒ කටුක ජීවිත මෙයාට අවබෝධ කරගන්න පුළුවන් නම් එයාට දේශපාලනයේ මං හිතන හැටියට මේ යන රටාවත් එක විශේෂ විදියට මිනිසයන් අතර මිනිසෙක් හැටියට විරාජිතව ඉදිරියට යන්න පුළුවන් නායකයෙක් බවට පත් වෙනවා. ඒ කරුණු කාරණා එයාගේ අංග සම්පූර්ණ වෙලා තිබුණා. ඔව් අසංග මහත්මයා ඔබතුමාට ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. දැන් අපි මේ වැඩසටහන පුරාවට කතා බහ කරන්නේ කොහොමද අපි සුපිරිසිදු පුද්ගලයන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කරන්නේ කියන කාරණය. තරුණයෝ ගැන අද දවසේ අපි කතා කරද්දී අපිට අපිව නියෝජනය කළ හැකි, වැඩක් කළ හැකි, වංචාවෙන් දූෂණයෙන් තොර තරුණ පරපුරක් කියන තරුණීන් කොහොමද අපි හඳුනාගන්නේ? අපිට හඳුනා ගන්න පුළුවන්ද මේ ව්‍යාපාරයේ තියෙනවා? මම හිතන්නේ මේක මට විශිෂ්ට ව්‍යාපාරයක් මේ කරගෙන යන්න. මොකද පැහැදිලිවම ඒගොල්ලෝ අහලා තියෙනවා අධ්‍යාපන සුසුකම් මොනවාද, සමාජයට මොනවාද කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඒගොල්ලෝ ඉන්ටර්විව් කරනවා මේ උදවිය, ඒ වගේම පක්ෂවලට යොමු කරනවා. ඉතින් කිසිම මේ දේශපාලන අරමුණක් නැහැ මේකේ. ඉතින් මේ පිටිපස්ස කිසිම අරමුණ මේකකුත් නැතුව, ඒ කියන්නේ වෙනම අදහසක් නැහැ ඒගොල්ලන්ට. මේගොල්ලන්ට මේ අවකාශය සකසා දෙන එක තමයි මේ උදවිය කරන්නේ. ඒකයි මේකේ තියෙන මේ වැදගත්කම. ඉතින් තරුණයින් අපිට හඳුනා ගන්න පුළුවන් දක්ෂ තරුණයින් ඉන්නවා. මෙතන තියෙන ගැටලුව ඇවිල්ලා තරුණයින්ව මේ ඉන්න ලංකාවේ ඉන්න තරුණයින්ව අපි මේ රෙකග්නයිස් කරන්නේ. ඒ කියන්නේ ගත්තොත් ජාත්‍යන්තර තලයේ ගත්තොත් තරුණයින් කී දෙනාද ඉන්නේ අපේ රට මේ ගැන කතා කරන? ඉන්දියාවේ කී දෙනෙක් ඉන්නවද? ඉතින් මෙතන තියෙන ගැටලුව ඇවිල්ලා මේ දේශපාලන ක්‍රමය තුළ තරුණයින්ට කිසි මේකක් නැහැ. මේ ඒගොල්ලෝ කියනවා තියනවා කියලා, يعني යම් කිසි ඉඩ ප්‍රස්තාවක් ලබා දෙනවා කියලා. ඉතින් එහෙම ප්‍රස්තාව ලබා දුන්නොත් හොඳයි. දැන් ඉදිරි මැතිවරණයේදී ඒ වුණාට දැන් මම තරුණ ගෝලීය නායකයෙක් වශයෙන් මම තේරලා ඉන්නවා ලෝක ආර්ථික සංසදයේ. ඉතින් මම විතරයි ඉන්නේ. මම විතරයි රාජ්‍ය අංශේ පත්වලා ඉන්නේ මේ ලංකාවේ. එතකොට ඉන්දියාවේ කී දෙනෙක් ඉන්නවද? ඉන්දියාවේ ඉන්නවා සෑහෙන ප්‍රමාණයක්. ඉතින් මේක ගැන කතා කරපු එක දේශපාලකෙක් කියන්නේ. පහුගිය කාලේ මට ලැබුණු මේ තරුණ ගෝලීය නායකයෙක් වශයෙන් මේක ලැබුණු දේ ගැන කවුරුත් කතා කරලා නැහැ. ඉතින් මේ වගේ උදවිය මං හිතන්නේ අපේ ගම් මට්ටමේ හැම තැනම ඉන්නවා දක්ෂ තරුණේ. ඉතින් තරුණයින් තමයි මේ අනිවාර්යයෙන්ම ඊළඟ පාර්ලිමේන්තයට යා යුත්තේ. ඉතින් දක්ෂ ඒ වගේම උපාධිධාරීන් ඉන්නවා මේක. මොකද දැන් තියෙන දේශපාලනය ඇවිල්ලා ඒගොල්ලන්ට ඕන දේ ඒගොල්ලෝ කරගෙන යනවා ඉන්න දැන් ඉන්න උදවිය. ඉතින් එහෙම නොකරන්න තමයි එතනෝල් කාර්යෝ කුඩු කාර්යෝ මේගොල්ලොන්ගෙන් තොර හොඳ මේ පාර්ලිමේන්තුවක් ගොඩනගන්න ඕනේ. ඒක සිංගප්පූරුවෙත් තියෙනවා, ඒක අනිත් රටවල් හැමතැනම තියෙනවා. දැන් මේ ප්‍රොෆෙසර් රංජිත් සේනාරත්න මේ මං දවස් දෙකකට කලින් ගියා. ඒක VIP කියලා මූව්මන්ට් එකක්, වොයිස් ඔෆ් ද ඉන්ටෙලෙක්චුවල් ප්‍රොෆෙෂනල්ස්. එතකොට ඒකේ එතුමා සඳහන් කරන්නේ බලන්න උගන්ඩාව හොඳයිලු අපිට වඩා. එතන ඉන්නවලු මේ හොඳ දක්ෂ මේ දක්ෂ ඒ වගේම ඩිග්‍රී හෝල්ඩර්ස්ලා ඉන්නවලු මේ ඒ පාර්ලිමේන්තුවේ. ඉතින් ඇයි අපිට බැරි කියලා එතුමා සඳහන් කරා. ඉතින් ඇත්තටම තරුණෙන් ඉන්නවා. ඒක මේ මෙතන ගැටලුව තියෙන්නේ ඒ උදවියව සම්බන්ධ කරගන්න නැති එක. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමා මතක කළ හොඳ කාරණයක් මේ මද්‍රව්‍ය හා සම්බන්ධ සිදුවීමක් ගැන අපි ඒ ගැන කතා බහ කරන්න සූදානම්. ඊට කලින් ගාමිණී මහත්මයා ඔබට ප්‍රශ්නයක් යොමු කරනවා. මේ ගම තුල ග්‍රාමීය වින්නෝ වැඩක් කළ හැකි රට වෙනුවෙන් හිතන තරුණයෝ, මේ තරුණයන් ගැන තියෙන ජනතාවට වගකීමක් මොකක්ද ඒ වගකීම? ඇත්තටම ගමක් වශයෙන් අපි ගත්තොත් තරුණයන්ට කිසිම අතක් දෙන්න නායකෙක් අපිට නැහැ. මොකද හේතුව එයාලා බලන්නේ මං හිතන හැටියට මං දකින විදියට යම් කිසි කඩපිලක හයියෙන් කතා කර කර ඉන්නවා නම්, එහෙම නැත්නම් ගමක මුදලාලි කෙනෙක් ඉන්නවා නම් එයාලා පස්සෙන් ගිහිල්ලා ඡන්දේ හදා ගන්නවා මිසක් අපේ රටේ අනාගතයක් ඊට පස්සේ සංස්කෘතිය ගැන හිතලා කිසිම දෙයක් බලන්නේ නැහැ.
අපේ ගමේ හැකියාවන් තියෙන කට්ටිය ඉන්න විද්‍ය අංශවලට ගොවිතැන් වලට හෝ වේවා රටේ යන් යන් දේශපාලඥයන් බවට පත් වෙන්න හරි විවිධ බුද්ධිමතුන් බිහි වෙන්න මේ බුද්ධිමතුන් ඉන්නවා ගමේ. නමුත් මෙයාලට ගමට ආලෝකයක් නැහැ. හැමදාම නිදිමතේ ඉන්නවා වගේ තරුණයන්ට කිසිම සෙතක් වෙලා නැහැ. ඒ හින්දා මේ අපි මේ කතා කරන කටයුතු වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ගමට රටට දායකත්වයක් ලැබෙන්න මේ තරුණ පිරිසකින්. ඉතින් ඒ හින්දා හොඳ තරුණයන් ගමේ ඉන්නවා. ඒ නිසා ඒ කට්ටියට ඉදිරි අනාගතේ අත්වලක් දෙන්න මේක හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. අසංක මහත්මයා, දැන් බලයට පත් වූ පසු විශේෂයෙන් බලය අත්පත් කරගත් පසු බොහෝ දෙනා විවිධ වංචා දූෂණ අක්‍රමිකතාවලට යොමු වෙනවා. දැන් තරුණ නායකත්වයේ අපි බලයට පත් කරනවා. නමුත් ඔවුන් පිටිපසුව ඒ කියන්නේ තිරෙන් එහා පැත්තේ යම් යම් දූෂිත දේවල් තියෙන්න පුළුවන්. මද්‍රව්‍ය, විවිධ අපචාර, විවිධ නොහොඹිනා දේවල්, ඒ කියන්නේ සමාජය අනුමත නොකරන දේවල් තියෙන්න පුළුවන්. ජනතාව මොකක්ද මේ ජනතාව එතකොට හිතන්න පුළුවන් තමන්ගේ වගකීම බැහැර කළාද කියලා. ජනතාව අතේද වැරද්ද, ඔවුන් අතේද වැරද්ද, කවුද මෙතනදී අසරණ වෙන්නේ? මෙතන ජනතාවත් වරදක් කරනවා අනවශ්‍ය, ඒ කියන්නේ අපිව නියෝජනය කරන්න බැරි උදවියව පාර්ලිමේන්තුවට යැවීම. ඒ කියන්නේ අපි දන්නවා පහුගිය මැතිවරණවල, මම නම් වශයෙන් කියන්නේ අපි දන්නවා. ඉතින් ඒ උදවිය දැනගෙනත් කතිරේ ගහනවා. ඒක තමයි දැනගෙනත් යම් කිසි හේතුන් උඩ ඒගොල්ලන්ගේ බලපෑම් මුදල් වැඩි තියෙනවා නම් තමයි වැඩි ඡන්ද ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය පිටිපස්සේ ගියොත් අනිවාර්යෙන්ම අපිට කලින් හිටිය උදවියම තමයි නැවතවරක් ලැබෙන්නේ මේ පාර්ලිමේන්තුවේ. අලුත් උදවිය අවශ්‍ය නම් එතන වෙනසක් කරන්න ඕනේ. ජනතාව ගතිය තමයි බලය තියෙන්නේ. ජනතාව තමයි හඳුනා ගන්න ඕනේ මේ උදවිය හොඳයි, මෙයා කියන දේ ඇත්ත. වැඩි ඕනේ නැහැ ලංකාවේ දේශපාලඥයෙක් අරගෙන ගිය අවුරුද්දේ කීපේ මොනවාද, ඊට කලින් අවුරුද්දේ කීපේ මොනවාද කියලා මේ පොඩ්ඩක් අපේ මම හිතන්නේ සමහරක් උදවිය අමතක වෙනවා. කියපු දේවල් මාස ගාණක් කලින් කියපු දේ අමතක වෙනවා. ඉතින් එහෙම මතකයක් තියෙනවා නම් ඒ තුමාට ඡන්දෙ ලැබෙන්නේ නැහැ. මොකද එකක් කියලා තව එකක් කියනවා, ඊට පස්සේ තව එකක් කියනවා. මෙතන මේ පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කරනවා. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ගොඩනගන්න බෑ. අපිට අවශ්‍ය දැන් බාන තොරතුරු දැනගැනීමේ පනත. කොතරම් වැදගත් පනතක්ද? ඒ පනත ගෙනාපුවම මහජනතාවටනේ බලය ලැබෙන්නේ. මහජනතාවට බලය ලැබුණාම අපිට පුළුවන් දූෂණය, මහජනතාවට පුළුවන් කම්ප්ලේන් කරන්න, මහජනතාවට පුළුවන් දූෂණය අවම කරගන්න. දැන් ඉන්දියාවේ තියෙනවා, මම මේ ගෙනාවා, මේක කියන අයිපේඩ බ්‍රයිබ්, මේ වෙබ් අඩවිය. දැන් මේක කරන්නේ මම මේ ලංකාවේ අයිපේඩ බ්‍රයිබ්. මේක මගේ මිත්‍රයෙක් තමයි ඉන්දියාවේ මේක ගොඩනැගුවේ. මේක විශාල වශයෙන් මේ දූෂණයට විරුද්ධව කරන මේ වෙබ් අඩවියක්. මේකේ කරන්නේ දැන් යම් කිසි පුද්ගලයෙක් දූෂණය, යම් කිසි වංචාවක් කරොත් ඒ ගැන වෙබ් අඩවියට යොමු කරනවා. ඒ උදවියේ නම් ඔක්කොම ඒ වෙබ් අඩවිය සඳහන් වෙන්නේ නැහැ. උනාට මේ ක්වොන්ටිෆයි කරනවා, පරිමාණය දැනගන්නවා. ඒ කියන්නේ අපිට පුළුවන් දැනගන්න කුණුදුවර්තේ පොලිසිය මෙච්චර දූෂණය කරලා තිනවා කොල්ලු පිටියට වඩා. මේ ආයතනයේ මේ ඩිපාර්ට්මන්ට් එකේ මෙච්චර දූෂිතයි. නම් සඳහන් කරන්නේ නැහැ. අපිට පුළුවන් මේවා මේ සංඛ්‍යාලේඛන වශයෙන් ඉදිරිපත් කරන්න. දූෂණය, දැන් දූෂණය ගැන කතා කරනවා කිසි ක්‍රමවේදයක් නැහැ. මේක මේ සඳහා අපි සටන් කරන්න දූෂණය ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් කතා කරන්න ඕන තරම් පුළුවන් දූෂණය ගැන. ඒ වුණාට ඉතින් මේ මොකද්ද ක්‍රමවේදය දූෂණය හඳුනා ගන්න කොහොමද? ඒ වගේම දැන් ඉන්ඩිපෙන්ඩන්ට් කමිෂන්ස් ඒවා කොහොමද ශක්තිමත් කරන්නේ? ඉතින් ඒ යම් කිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න ඕනේ. දේශපාලඥයන්ගේ යුතුකම අන්න ඒකයි. ඉතින් මම හිතන්නේ තරුණයින් අද පුළුවන් අලුත් ගමනක් මේ ආරම්භ කරන්න. මේ මැතිවරණයේදී මම හිතන්නේ ගොඩාක් උගත් දක්ෂ තරුණයින් ඉන්නවා මේ වැඩපිළිවෙල තුළින්. මම හිතන්නේ හඳුනාගෙනත් තිබෙනවා විශාල පිරිසක්. මම ඒ උදවියට ස්තුති කරනවා. මොකද මේ වගේ දෙයක් තමයි අපිට අවශ්‍ය මේ රටට. ඉතින් මම හිතන්නේ ප්‍රධාන පක්ෂ මේ පක්ෂ මම හිතන්නේ මේ උදවිය දිහා බලන්න ඕනේ. ඉතින් එහෙම නැතුව යන විදියට ඒ විදියට යනවාද, එහෙම නැත්නම් විකල්ප දෙයක් අලුත් දෙයක් කරනවද කියලා. දැන් බලන්න අපි CPI Corruption Perception Index එක ලෝකයේ හදන ඉන්ඩෙක්ස් එකේ ඉන්න 85 වෙනි ස්ථානයේ අපි ඉන්නේ දැන්. ඒ කියන්නේ දූෂණය අතින් 85, සිංගප්පූරුව 7. දැන් මොනවද මේ කතා කරන්නේ?
සම්පූර්ණ මේ බොරුවක් කියන්නේ කියනවා නෑ මෙතන දූෂණ නෑ මෙතන දූෂණේ තියෙනවා. නැත්නම් 85 වෙනි ස්ථානේ ලැබෙන්නේ නෑනේ. සිංගප්පූරුව 7. ඉනොවේෂන් ගතු නවනිපයුම් නවනිපයුම් ඉන්ඩෙක්ස් එකේ අපි ඉන්නේ 107 105. සිංගප්පූරුව 6. ඉතින් අපි සංසන්දනය කරලා බලන්න ඕනේ ලෝකෙත් එක්ක අපි කොහෙද ඉන්නේ කියන එක සංසන්දන මේ මේ මම පොතක් මම විසින් එලි දක්වනවා 10 වෙනිදා Towards a Better World All කියලා. මේකේ සඳහන් වෙනවා මේ මේ යහපාලනය ගැන මේ ලියලා තියෙනවා. හැම ආටිකල් එකක්ම මේ මං කියලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න කොහොමද අපේ මම හිතන්නේ මේකට ගොඩාක් දෙනා සහයෝගය මට දුන්නා ඒ හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේක මම ලිව්වේ මේ ඇත්තටම ලොකු වේදනාවක් දැක්ක මම අවුරුදු 10ක් රාජ්‍ය සේවයේ මම වැඩ කරා එක එක උදවිය ආවා එළවුවා එක එක දේවල් කරා මොකද ඒ උදවිය කියන දේවල් සමහරක් දේවල් හොඳ දේවල් කිව්වා සමහරක් දේවල් වලට බා එක ගුණ නැහැ ඒකින්ද එළවල දැම්මා ඉතින් ඒ වගේ ගැටලු වුණා ඒ වුණාට ඒ උදවියත් එක්ක මේ මේ අවශ්‍ය කරන ඒ රාමුව තුල මොකද මට මට අවශ්‍යතාවය තිබුණේ කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා මේ අවුරුදු 10 දිම මම මේ එක එක අංශවල හිටියා දීවර අංශයේ හිටියා ඊට පස්සේ විදේශ රැකියාවේ හිටියා ඉන්පසුව විදේශ අමාත්‍යාංශයේ හිටියා මේ අංශ තුනේම මට දැනගන්න අවශ්‍යතාවය තිබුණේ මට දැනගන්න කොහොමද මේ මේ රාජතන්ත්‍රණයේ ක්‍රමය කොහොමද ක්‍රියා මේ මේ සිද්ධ වෙන්නේ කියලා ඉතින් ඉතින් ඔය ගැටලු මොකද අපේ ආයතන ශක්තිමත් කරන්න ඕනේ රටක් ගොඩනගන්න පළවෙනි අදියරේ ආයතන ආයතන කඩා වැටලා ආයතන බංකොලොත් තත්ත්වයේ තියෙන රටක් කොහොමද ගොඩනගන්නේ දීවර වරාය මං ගන්නකොට මිලියන 200 ගන්න පාඩුයි. මම එතනින් යනකොට 800ක් දීව මේ සංඛ්‍යාව, සේවක සංඛ්‍යාව. අද ඉන්නවා 1500ක් විතර. ඉතින් කොහොමද කරන්නේ? 800ක් මං බාර දීලා ගිහිල්ලා 1500ක 2000ක් විතර පුරෝලා. ඉතින් මේ දේශපාලඥයම තමයි මේක මේ මේක නැති කරන්නේ. ඉතින් ආයතන ශක්තිමත් කරන්නේ නැතුව කිසිම රටක් ලෝකේ තියෙන කිසිම රටක් ගොඩනගන්න බෑ. ආයතන ශක්තිමත් කරන්න ඕනේ. ඒක තමයි ප්‍රධාන කාර්යය. ගමිනි මහත්මයා දැන් අපි ඔය මොන කතාව කිව්වත් අවසානයේදී අපි මැතිවරණයට ගියාට පස්සේ ඔය ලිස්ට් එකේ තියෙන කිහිප දෙනාටනේ 16 හෝ වේවා 20 හෝ වේවා ඔය කිහිප දෙනාගෙන් එක්කෙනෙක්ටනේ අපිට ඡන්දය ප්‍රකාශ කරන්න වෙන්නේ සමහර විට අපි එක්කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් මෙයා ගමට වැඩක් කරනවා මෙයා අපි වෙනුවෙන් පෙනී ඉඳී කියන විශ්වාසයේ සහිත පුද්ගලෙක් ඉන්න පුළුවන් නමුත් නාම යෝජනා මණ්ඩල දේශපාලන පක්ෂ නායකින් ඔහුව තෝරලා නැහැ ඉන්නේ වෙන පුද්ගලයෝ පිරිසක් මේකට වග කියන්න ඕනේ දේශපාලන පක්ෂ මොකක්ද මේ ගැන ඔබතුමාගේ අදහස ඇත්තටම කියනවා නම් ඒ දේශපාලන පක්ෂ පවතින්නේ මහ ජනතාවගේ තීන්දු තීරණ මත තමයි ඒ හින්දා මම මේ හැමතැනම දූෂණේ බීසණේ ගැන කතා කරනවට වැඩිය හොඳයි අපි අපිටම බුදුදහම කියලා අපිට තියෙන හොඳ අවියක් ඉතින් මේ රටේ නායකයෝ හෝ පක්ෂවල නායකයෝ හෝ මොනම තානාන්තරයක හරි ඉන්න පුද්ගලයෝ පාටට මේක ලාංඡනයට හේතු කරන්නේ නැතුව මේක බුදුදහමට මේ උපමා කරලා අපි මෙහෙමයි මේ රටට අවශ්‍ය කරන කටයුතු කරන්නේ මෙහෙමයි කළමනාකාරීත්වය කරන්නේ මොකද බුදුන් වහන්සේ දහමක් අවබෝධ කරලා ඒ මඟ පෙන්නලා තියෙනවා මම මේ මගේ ගියා මගේ ශ්‍රාවකයෝ මේ මඟ යනවා එහෙනම් ඒකේ ප්‍රතිඵල අපිට ලැබෙනවා එහෙනම් ඇයි ඔබලාට මේක නොලැබෙන්නේ එහෙනම් අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනි හැමතැනම මෙතන කොතනද වැරදිලා තියෙන්නේ මොකද්ද මේකේ දැන් මේ වගේ ඵලයක් ලැබිලා තියෙනවනේ මේකට හේතුව හොයන්න ඕනි ඊට පස්සේ අපි මොකද ළඟින් කනාල් ලන්න තියෙන එක වටේ අත දාලා කනාල් යනවා වගේ වැඩක් තමයි තියෙන්නේ ඒ නිසා හැම වෙලාවම දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට හරි අපි ඇඟිල්ලක් දික් කරන්න නම් අපි රටේ යංගිසි ෆවුන්ඩේෂන්මත් දාන්න ඕනි මේ තරුණයන් හැටියට ඒ තරුණයන් අපි ඔක්කොම එකතු වෙලා ඉස්සෙල්ලම මේකට මගේ හොඳ අදහසක් තියෙනවා මේ ගමේ පන්සලේ හාමුදුරුවොත් ඒ වගේම දහම් පාසල් ගුරුවරුත් එකතු වෙලා ඒ දහම් පාසල් ගුරුවරුයි ස්වාමින් වහන්සේලායි එකතු වෙලා ගමේ ඉන්න දායක පිරිසත් එක්ක එකතු වෙලා ගමේ හොඳ අනන්‍යතාවයක් තහවුරු කරන්න පුළුවන් තත්ත්වයක් ඉස්සෙල්ලා උදා කරන්න ඕනේ ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඔය පක්ෂ හදන එක හරි පුද්ගලයෝ තෝරන එක හරි හැම දෙයකටම උත්තරය එතන තියෙනවා. ඒ හින්දා මේ මාතෘකාව අපිට මේ අවස්ථාවේදී ගොඩක් මේ කාලයට මේ අවස්ථාවට වටනවා කියලා මම හිතෙනවා. ඔව් අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන මැතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීම දේශපාලන පක්ෂ ආරම්භ කරනවා ලබන 6 වෙනිදා.
මේ වෙලාවේ තියෙනවා නේද දේශපාලන පක්ෂවලට විශාල වගකීමක්? මේ වගකීම පහර හැරියොත් තමයි ඔය එතනෝල් කාර්යය, කුඩු කාර්යය හැම දෙනාම එන්නේ. ඊට පස්සේ වෙන්නේ ඇවිල්ලා අපි රාජ්‍ය සේවකයෝ වශයෙන් ඒගොල්ලන්ට වැඩ කරනවා. අන්තිමට ඔක්කොම යන්නේ. ඉතින් ඔය චක්‍රය යන්නේ. ඔය කවදාකවත් දැන් තමයි මේ උදවිය කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ රටට කරන විශාල සේවාවක්. මේ හදන්නේ මුල් තැනින්දිම හරි උදවිය යවන්න පාර්ලිමේන්තුවට. මොකද අපේ දරුවන්ගේ අනාගතය පවා තියෙන්නේ මේගොල්ලන්ගේ අතේ. දැන් බලන්න ඩෙංගුවදර, බලන්න මේ සෞඛ්‍ය තත්ත්වය. අපි දන්නවා ඕනම මාතෘකාවක් ගත්තොත් ගොඩක් කතා කරන්න පුළුවන්. ඉතින් මේකේ මුල් අදියරය මේ හරි අතට යොමු කරන්න තමයි මේගොල්ලෝ හදන්නේ. ඉතින් අනිවාර්යෙන්ම අපිට පුළුවන් වෙන්න ඕනේ. මොකද පක්ෂ බලන්න ඕනේ නාම යෝජනා. ඒගොල්ලොන්ගේ කලින් උදවියත් ඉන්නවා, ඒ උදවිය ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් දේශපාලන බලපෑම් තියෙනවා. රටට අවශ්‍ය හොඳ නායකයින්. ඉතින් හොඳ නායකයින් ගන්න ඕන හොඳ තීරණ. දැන් ලී ක්වාන් යූ ගත්තොත් සිංගප්පූරුව අනිවාර්යෙන් එතුමාට ඒක හිමි වෙනවනේ. එතුමානේ ඒක හැදුවේ. ඒ කියන්නේ සිංගප්පූරුව ලී ක්වාන් යූ එතුමා අනිවාර්යෙන් දක්ෂයින් ගත්ත නිසා අද බලන්න ඩිපියුටි ප්‍රයිම මිනිස්ටර් තාමන් සම්මුගරත්නම්, එතකොට පළවෙනි විදේශමන්ත්‍රි එස් රාජරත්නම්, මේ ඇවිල්ලා තාමන් සම්මුගරත්නම් ශ්‍රී ලාංකිකෙක්, රාජරත්නම ශ්‍රී ලාංකිකෙක්, සිංගප්පූරුවේ හිටියට මෙයාලා දක්ෂයින්, මෙයාලා උගත් දක්ෂයින්. ඉතින් ඒ දක්ෂයින් අරගෙන තමයි මේ රට හැදුවේ. ඉතින් මේ අපිට මං හිතන්නේ අපේ නායකයෝ මේ දිහා බලන්න ඕනේ. මොකද මොකද ඉස්සල්ලාම තියෙන්න ඕනේ මේ පාර්ලිමේන්තුවක් වුණාම මං හිතන්නේ සදාචාරයක් තියෙන්න ඕනේ. ඒ වගේම ගෞරව කරන්න පුළුවන් අපේ දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ. මේ මහජන නියෝජිතය මේ නියෝජිතය ඇවිල්ලා අපිට ගරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දරුවෙට පුළුවන් කියන්න මේ බලන්න මේ විදියට මේ ජීවිතය හැඩගස් ගන්න කියලා. ඉතින් අපි බලන්න ඕනේ පුළුවන් තරම් උත්සාහ කරන්න හොඳ නියෝජිතයින් පාර්ලිමේන්තුවට යවන්න. ඉතින් පක්ෂ අනිවාර්යෙන් පක්ෂ නායකයින් මේක වග කියන්න ඕනේ. මොකද ඒ උදවිය නැවත වරක් මේ කුඩුකාරයෝයි වෙතනෝකාරයෝයි සමාජය අපි හඳුනාගෙන තිබෙනවනේ. නම් වශයෙන් කියන්න ඕනේ හඳුනාගෙන තිබෙනවා. ඉතින් ඒ උදවිය නැවත වරක් යවනවා නම් පක්ෂ නායකයින් තමයි ඒ වගේම බාර ගන්න ඕනේ. ඒ වගේම රටේ අනාගතයේ වගකීමත් ඒගොල්ලන් තමයි මේ වැරදි අතට යොමු කරලා තියෙන්නේ. ඔව්. විශේෂයෙන් ඔබතුමා අවුරුදු 10ක් රාජ්‍ය සේවයේ හිටියා කියලා කිව්වා. කලින් ඔබතුමාගේ අදහස් දැක්වීමේදී කිව්වා අවසානයේදී ඔබතුමාට කලකිරීමක් ආවා කියලා. මේ කලකිරීමට හේතුව විශේෂයෙන් මේ වගේ තරුණ ජවයක් සහිත මේ එක උදාහරණයක් පමණයි. තවත් තරුණියන්ට මේ වගේ කලකිරීම ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔවුන්ගේ ජවය, ඔවුන්ගේ ශක්තිය මේ රාජ්‍ය සේවයට රට හදන්නට නැති වෙන්නට පුළුවන්. කොහොම නමුත් තව ස්වල්ප වේලාවයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අපි අසංග මහත්මයා ඔබතුමාටම ප්‍රශ්නයක් යොමු කරන්න කැමැති. ශ්‍රේෂ්ඨ නායකින් බිහි වෙන්නේ පාසලෙන්. පාසල ඉස්සල් හදලා ඉන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම අධ්‍යාපනය අනිවාර්යයෙන්ම සකස් කරගන්න. මොකද රටක අපි දැන් යන්නේ නොලෙජ් ඉකනොමි එකක් කරා. මොකද ලෝකයේ හැම රටක්ම එක එක පියවරෙන් පියවර ගිහිල්ලා ෆැක්ටර් ඩ්‍රිවන් ඉකනොමි එකකින් එෆිෂන්සි ඩ්‍රිවන් එකකින් දැන් යන්නේ නොලෙජ් නැත්නම් ඉනොවේෂන්. ඉතින් බාන් දැන් ලංකාවේ ගන්න ඕන නවනිපුයම් වලට 100%ට වඩා අඩු ප්‍රමාණයක් මේ ආයෝජනය කරන්නේ පරිේෂණ සඳහා 0.05%. ඉතින් කොහොමද මේ වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් පවා මේ හදන්නේ කොහොමද? ඉතින් මේවා ගැන තමයි අපි කතා කරන්න ඕනේ. මේ දේශපාලන කතා පෑ දෙක තුන කතා කරනවා කතා කරලා වැඩක් නැහැ. මොකද අපිට පුළුවන් වෙන්න ඕනේ මේ රටේ යම්කිසි නිපයුමක්. අපි මොකද අපි ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් තියෙන රටක්. අපේ මිනිසුන්ට ඇත්තටම තියෙනවා. මොකද මේ ශ්‍රී ලාංකිකයින් විශේෂ දශකම් මේ ඇමරිකාවේ වගේ හැම රටකම වගේ ඉන්නවා. ශ්‍රී ලාංකික උගත් ඒ වගේම දක්ෂ උදවිය ඉන්නවා. මෙතන ගැටලුව තියෙන තරුණයින් මේට අවස්ථාව නොදුන්නොත් ඒගොල්ලෝ යනවා රට අතහැරලා. ඒක නවත්තන්න බෑ. මොකද ඒගොල්ලෝ ගිහිල්ලා ඒ රටවල් වලට සේවය කරනවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ, නායකින්ට පුළුවන් වෙන්නේ මේ උදවිය තියාගෙන මේගොල්ලොන්ගෙන් යම්කිසි රටට ප්‍රයෝජනයක් ලබා ගන්න. අධ්‍යාපන ක්ෂේත්‍රය අනිවාර්යයෙන්ම දියුණු කරන්න ඕනේ. ඉතින් එතනින් අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කරන්න නැතුව ඒ කිසි දෙයක් කරන්න බෑ.
හොඳයි රටට ගැළපෙන ප්‍රතිභාපූර්ණ සුපිරිසිදු තරුණ නායකත්වයක් බිහි කරගන්නේ කොහොමද? ඒ ගැනයි අද දවසේදී කතා බහ කළේ. අද දවසේ අපේ වැඩසටහන සඳහා එක්ුණ අසංගාභේ ගුණසේකර මහත්මයා, ඒකම වයිඩී ගාමිණී මහත්මයා, ඔබ දෙපළටම අපගේ උණුසුම් ගෞරවනීය ස්තුතිය පළ කරනවා. හෙටත් හමුවෙමු රාත්‍රී 8:30ට අනාගතය අපේ අතේ වැඩසටහන සමගින්.